ඇවතුමා දැන් යල් ගන්න කොච්චර අම්බසර විශ්වයේ දුරු කාර්යපත්ති නැති විශාල ප්‍රමාණයක් කාඩ් ලක් වෙලා තියෙනවා. සංඛ්‍යාලයකින් ඉදිරිපත් කිරීමේදී කියන්නේ උඩවලව කියලා, උඩවලවෙන් වැඩිම හානිය වෙලා තියෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේ බල ප්‍රදේශයට. ඉතින් නිවැරදි සංඛ්‍යාලයකන ඉදිරියේදී නිකුත් වෙනවා. දැන්ටමත් විශාල ප්‍රමාණයක් හානියට පත් වෙලා තියෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තමයි ලංකාවේ දෙවැනි තැනට මේ හානිය සිද්ධ වෙලා තියෙන්නේ. කුරුණෑගලට හැරුණම හම්බන්තොට මේ හානිය වෙලා තියෙනවා. ලංකාවේම මං හිතනවා දැන් 50,000 ඉක්මවල ගියා, 54,000 අවසාන වාර්තා වෙනකොට ඕක 75,000 ඉක්මවල යයි කියලා තමයි අපිට දැනගන්න තියෙන්නේ. ඔය ඉතින් ඉල්ලීම් කරනවා. ඉතින් මේ ඒක අසාධාරණයි කියලා අපිට කියන්නත් පුළුවන් කමක් නැහැ. මම කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන මේ ප්‍රමාණය වැඩි කරන්න කියලා. ඉතින් රජයේ මූල්‍ය තත්ත්වය සැලකිල්ලට අරගෙන මුදල් අමාත්‍යාංශයෙන් මටත් විශ්වාසයක් තියෙනවා මීට වඩා වැඩි මුදලක් ලබා දෙයි කියලා. මිනිසුන්ට කොහොම වුණත් ලොකු හානියක් වෙලා තියෙනවා කියන එක අපිට පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් දැනට සම්පූර්ණ මූලික වාර්තා අරගෙන කොච්චර ප්‍රමාණය කියන එකයි, ඒ වගේම මේ තක්සේරුවයි අරගෙන මම කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ තමයි ඉතින් මුදල් වෙන් කළ මේක මුදල ගන්න වෙන්නේ. අපේ අමාත්‍යාංශයේ තියෙන මුදල් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අතිරේකව මුදලක් අවශ්‍ය වෙයි කියලා අපි හිතනවා. මේ වතාවේ මං හිතන්නේ ලංකාවේ වැඩිම වන්දිය දෙන අවුරුද්ද බවට පත් වෙනවා කියලාත් මට දැනෙන්න පේනෙන්න තියෙනවා. විශාල වන්දි මුදලක් දෙන්න වෙනවා බව තමයි දැනෙන්නේ. ඔව්, දැන් අපි පෙර සූදානම දැන්ටම සාකච්ඡා කරගෙන යනවා. සියලු අමාත්‍යාංශ ඒකාබද්ධ වෙලා මේ තියෙන එල්නිනෝ තත්ත්වය සැලකිල්ලට අරගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා අපි ගොවි ජනතාවත් දැනුවත් කළා. කලින්ම මාස් කන්නේ වැඩ පටන් අරගෙන මාස් කන්නේ වැසි විශාල ප්‍රමාණයක් එනවා කියන එක කියලා තියෙනවා. ඒ එන වතුර ඉතුරු කරගෙන යල කන්නේ එන නියඟයට මුහුණ දීම සඳහා වැඩ පිළිවෙල සකස් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මගෙන් අහන්න එපා, ඒක අහන්න ඕන අර කියපු කට්ටියගේ. අර වීමිල 150ට 200ට වැඩ මේ වැඩි කරන්නේ කියලා අපිටම කෑ ගැහුවේ. ඒ කට්ටියගෙන් අහන්න හාල් මිල ගැන. මට තියෙන්නේ ගොවියගේ වීමිල ගැන. මම ඉතින් ගොවියට වීමිලක් ලැබීම ගැන සතුටු වෙනවා. පාරිභෝගිකයක් ගැන ඉතින් අර අර ඔය මාධ්‍ය සම්දර්ශන තියේ කිව්ව කට්ටිය කියනවනේ ඔය හාල් වීමිල ලොකු ගණන් වලට වැඩි කරන්න කියලා. ඉතින් ඒගොල්ලන්ට මම කිව්වා, මම විවෘතව කිව්වා ඒගොල්ලන්ට පුළුවන් නම් හාල් මිලත් කියන්න කියලා වීමිල වැඩි වෙනකොට. ඒකෙන් මග ඇරිය දේශපාලන වාසි ගන්න මේ සමහර දේශපාලන පක්ෂ ඒගොල්ලන්ට දැන් ක්‍රියාකාරීකව අහිමි වෙනකොට, ජනතා බලය ගිලිහෙනකොට අපිට බැන බැන ඉන්න එක තමයි ඒගොල්ලන්ගේ වැඩේ. ඉතින් ඒකට අපිට ප්‍රශ්නයක් නැහැ. මටත් තදින්ම ඒගොල්ල ප්‍රහාර එල්ල කරනවා. මොකද ගොවින්ට පෝර ටික දීලා ගොවින් හොඳට සතුටෙන් ඉන්නකොට ඒගොල්ල ලොකු වේදනාවක් තියෙන. ඒක පිළිබඳව අපි සැලෙන්න හොඳ නැහැ. මං හිතන්නේ මේක හොඳම දේ අහන්න අර ජනතා විමුක්ති පෙරමුණේ ගොවි සංවිධාන නායකයෝ කියලා ඉන්න කට්ටියක් ඉන්නේ ඔය විමිල ගැන. ඒගොල්ලත් එක්කයි ඔය අනිත් දේශපාලනයේ ගැන කතා කරන ඔය කට්ටියත් එක්ක කතා කරලා අහගන්න හාල්මිල. මට ඉතින් තියෙන්නේ ගොවිට සහන ලබා දීම. මට ප්‍රශ්නයක් නැහැ විමිල වැඩි වුණාට.